ඉතින් ආයුබෝවන් සෙනුත් මල්ලි ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. අපි වැඩසටහන ආරම්භයේදීම අපේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයින්ට ඔයා ගැන හැඳින්වීමක් කරමු. මගේ නම සෙනුත් සෙද්මිත පෙරේරා. මම කඩවත ඉඳන් ඉන්නේ. අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අයියයි අම්මයි තාත්තයි මමයි. එතකොට මල්ලි ඔයා කී වසරෙන්ද ආනන්දෙට එන්නේ? මම ග්‍රේඩ් 1 ඉඳන්ම ආනන්දේ ඉගෙන ගන්නවා. එතකොට මල්ලි අයියා බැඩ්මින්ටන් ක්‍රීඩාව මේ ආරම්භ කරන්න හිතුවේ. ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද නැත්නම් ඔයාට හිතිලා පටන් ගත්තද? නෑ පොඩි කාලේ අපේ අයියා බැඩ්මින්ටන් ප්ලේ කරා. ඊට පස්සේ අයියා ගහනකොට මටත් හිතුණා බැඩ්මින්ටන් ගහන්න ආසාවක් ආවා මටත්. ඊට පස්සේ තමයි මම බැඩ්මින්ටන් ගහන්න පටන් ගත්තේ. කොයි කාලේද මල්ලි ඔයා බැඩ්මින්ටන් ක්‍රීඩාව ආරම්භ කරන්නේ? බැඩ්මින්ටන් ස්කෝලේ ගහන්න පටන් ගත්තේ ග්‍රේඩ් 2 ඉඳන්. ඊට කලින් ප්‍රයිවට් මං ගැහුවා. ඒ ස්කෝලේ ගහන්න ගත්තේ ග්‍රේඩ් 2 ඉඳන් බැඩ්මින්ටන්. අපි දන්නවා දැන් ඔයා තරගාවලි ගොඩකට සහභාගි වෙලා විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබලා තියෙනවා කියලා. ඒකට සාක්ෂි අපි ඉදිරිපිටම මේ විදිහට තියෙනවා. මගේ අතේ තියෙන මේ පදක්කම සෙනුත් මල්ලිට බොහොම විශේෂ පදක්කමක්. මොකද සෙනුත් මල්ලි බැඩ්මින්ටන් ක්‍රීඩාව ආරම්භ කරලා ලබාගත්තු පළවෙනි ජයග්‍රහණය තමයි මේ තියෙන්නේ. මේක න අපි මතක් කරමු සෙනුත් මල්ලි. ඇත්තටම ඔය මෙඩල් එක මට මාර වටින මෙඩල් එකක්. මම ශිෂ්‍යත්වයේ වරුණාට පස්සේ ගහපු පළවෙනි කියන්නේ ශිෂ්‍යත්වයේ වරුණාට පස්සේ මම ටූර්නමන්ට්ස් ප්ලේ කරන්න ගත්තේ. එතනින් පස්සේ මම ගහපු පළවෙනි ටූර්නමන්ට් එකම මට රිදි පදක්කමක් ලබා ගන්න පුළුවන් වෙච්චගෙන ඇත්තටම මට මාර සතුටුයි. ඉතින් එදා මේ රිදී පදක්කම අරගෙන සෙනුත් මල්ලි තමන්ගේ බැඩ්මින්ටන් ජීවිතය ආරම්භ කරනවා. එදා ඉඳලා ආපු මේ ගමන් මගේ ඔයා ලැබපු ජයග්‍රහණ බොහොමයක් ඇති. ඒ වගේ අමතක නොවන ජයග්‍රහණ මොනවද තියෙන්නේ? ඒ රිදී පදක්කම ගත්තට පස්සේ ඊළඟට හම්බෙච්ච ඒ අවුරුද්දේ තිබ්බ හැම ටූර්නමන්ට් එකම මම රන් පදක්කමක් ගත්තා. ඒ අවුරුද්දේ තිබ්බ ඒකේ අන්තිමට නැෂනල් ටූර්නමන්ට් එකේදී මම ඒ ගහපු පළවෙනි ටූර්නමන්ට් එකේදී එයත් එක්ක ෆයිනල් ගහලා රිදී පදක්කම ගත් එක්ක එයත් එක්කම නැෂනල් එකේදී ෆයිනල් ගහලා මම ඒක රන් පදක්කමක් ගන්නවා. ඒ එක තමයි මට දැනට තියෙන අමතක නොවන මතකය. ඉතින් අද දවසේදී මේ විදිහට අපි සෙනුත් මල්ලි වෙනුවෙන් මේ වැඩසටහන වෙන් කරන්න සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒ තමයි පසුගියදා නේපාලයේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී සෙනුත් මල්ලි සුවිශේෂී ජයග්‍රහණයක් ලබනවා. අපි ඒ ගැන මතක් කරමු. මම නේපාලයේ කාත්මන්දු වල තිබ්බ සවුත් ඒෂියන් ජූනියර් ටූර්නමන්ට් එකේ සිංගල්ස් ඩබල්ස් මික්ස් ඩබල්ස් කියන ඉවෙන්ට්ස් තුනෙන්ම ගෝල්ඩ් මෙඩල් ගන්නා. ඒක තමයි දැනට තියෙන්නේ. එතකොට මල්ලි ඒ ජයග්‍රහණය තමයි ඔයා දැනට අන්තර්ජාතිකව ලබලා තියෙන ලොකුම ජයග්‍රහණය. හරි මල්ලි, ඔයාට මේ විදිහට තරග රාශියකට සම්බන්ධ වෙලා මේ වගේ ජයග්‍රහණ ලබන්න ගෙදරින් මොන වගේ සහයෝගයක් ලැබෙන්නේ? අම්මගෙන් තාත්තගෙන් ඒ වගේම මතක් කරලා අයියා ඉන්නවා කියලා? ඇත්තටම අයියේ තාත්තා තමයි ගොඩක්ම උදව් කරන්නේ. අම්මත් සපෝට් කරනවා, ගොඩක් සපෝට් කරනවා. අයියත් මාරිදර ඉන්ස්පයර් කරනවා මාව. ඊට පස්සේ තාත්තා තමා මාව හැමදේටම මැච් එකට ගියාම ගහන්න ඕනි දී ඔක්කොම කියලා දෙන්නේ. ඒක තමයි. එතකොට මල්ලි, ඔයාට මේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මේ වගේ ජයග්‍රහණයක් ලබන්න පාසලෙන් මොන වගේ සහයෝගයක්ද ලබා දෙන්නේ? පාසලේ අපේ බැඩ්මින්ටන් බාරේ ඉන්න රසිකා රත්නායක ගුරුතුමිය, ඊට පස්සේ අපේ බැඩ්මින්ටන් හෙඩ් කෝච් චමීර කුමාරප්පෙරුම, ඇසිස්ටන්ට් කෝච් සමිලස, ඒගොල්ලෝ ඔක්කොම මට ගොඩක්ම සපෝට් කරා ටුවර් එක යන්න. ප්‍රැක්ටිස් වලදී ගහන්න ඕනේ විදිය, මගේ මිස්ටේක්ස් ඒ ඔක්කොම හැදුවා ප්‍රැක්ටිස් වලදී. එතකොට ඔයාට මේ නිමා වුණ සංචාරයේ අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ? එතනම අය ලංකාවේ ටූර්නමන්ට් එකක් ගහලා දිනනාට වඩා එහෙ ගිහිල්ලා එහෙ වෙදේකත් එක්ක ගහලා ඒ වෙදේක වෙද කන්ඩිෂන්ස් වලට හුරු වෙලා ඒක ගහන එක හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඒක තමයි දැනට තියෙන ලොකුම එක්ස්පීරියන්ස් එක. එහෙ ප්ලේයර්ස්ලත් එක්ක, ෆොරින් කන්ට්‍රීස් වල ප්ලේයර්ස්ලත් එක්ක, අපි වගේම හොඳ ප්ලේයර්ස්ලත් එක්ක ගහන්න ලැබෙන එක මා සතුටුයි. සෙනුත් මල්ලි, අපි දැන් දන්න කාරණයක් තමයි සාමාන්‍යයෙන් ක්‍රීඩාවක් කරන ඕන කෙනෙක්ට රෝල් මොඩල් එකක් ඉන්නවා. ඔයාගේ විදිහට මේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ඉන්න රෝල් මොඩල් එක කවුද? දැනට මම ගොඩක්ම ෆලෝ කරන ප්ලේ කෙනෙක් තමයි ලී චොන් වේ කියන්නේ. එයා මැලේසියාවල ඒ කාලේ වර්ල්ඩ් රෑන්ක් නම්බර් 1 වෙලා හිටපු කෙනෙක්. එයා දිහා බලලා මම ගොඩක්ම මැච් ගහන විදිය, ෂොට්ස්, එයාගේ ෂොට්ස් ඔක්කොම මම ඒකෙන් තමයි බලන්නේ.
එතකොට මල්ලී ක්‍රීඩාව කිව්වහම අපි දන්නවා බොහෝ කාලයක් වැය කරන්න ඕනේ මේ වගේ ජයග්‍රහණ ලබන්න. එතකොට ඔයා කොහොමද අධ්‍යාපනය මේ ක්‍රීඩාවත් එක්ක සමබරව කරගෙන යන්නේ? ඔව් අයියේ මම සාමාන්‍යයෙන් ටයිම් ටේබල් එකක් හදාගෙන ඉන්නවා. ඒ ටයිම් ටේබල් එක අනුව සතියට දෙපාරක් ප්‍රැක්ටිස් කරනවා උදේ ගහනවා. ඊට පස්සේ ප්‍රැක්ටිස් ඉවරලා ඇවිල්ලා හවසට පාඩම් කරනවා. එහෙම තමයි ගොඩක්ම වැල්ටික් කරන් යන්නේ. අම්මත් ගොඩක් උදව් කරන ස්කෝලේදත් එක්ක ඔක්කොම කට්ටිය උදව් කරගෙන යනවා ඒ ටික. ඉතින් මල්ලී මේ වගේ ජයග්‍රහණයක් ලැබුවාට පස්සේ ඔයාලට මොන වගේ ප්‍රතිචාරයක්ද පන්තියේ යාළුවන්ගෙන් ඉස්කෝලේ ගුරුබවතුන්ගෙන් හම්බුනේ? ඔව් අය ඒගොල්ලෝ ඔක්කොම වගේ මට විශ් කරලා දාලා තිබ්බා. ඊළඟ වැඩ ටික කරගෙන යන්න, ඊට ඉස්කෝලේ වැඩ ටික කරන් යන්න, ක්‍රීඩාව පැත්තෙන් හැම පැත්තෙන්ම වගේ යාළුවෝ ඔක්කොම ටික විශ් කරලා දාලා තිබ්බා. පන්තියේ කට්ටිය හම්බුනාම ඔක්කොම කට්ටිය විශ් කරා. එතන වල ඉදිරි කාලයේදී ඔයා සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න තරගාවලි තියෙනවද? ඒ වගේම වෙනත් සංචාර සඳහා ඉදිරියේදී සහභාගී වෙන්න ඉන්නවද? අය ඒක ඊළඟ අවුරුද්දේ මේ ටෝර්නමන්ට් එකටම ට්‍රයල්ස් ගහලා සිලෙක්ට් වෙලා යන එක තමයි මගේ බලයකම බලාපොරොත්තුව. ඒකට ඇරෙන්න තව සවුත් ඒෂියා රිප්‍රසෙන්ට් කරන්නටලා ඒෂියා ඊට පස්සේ වර්ල්ඩ් එක රිප්‍රසෙන්ට් කරන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම මල්ලී ඔයා අධ්‍යාපනයේ පැත්තෙන් මොන වගේ තැනකටද අනාගතයේදී යන්න බලාපොරොත්තු වෙන්නේ සහ ක්‍රීඩාවෙන් මොන වගේ තැනකටද යන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි අපේ ප්‍රේක්ෂකයින්ට මතක් කරමු. අධ්‍යාපනයේ පැත්තෙන් අයියේ මට පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් තමයි ඒරෝස්පේස් ඉංජිනේර කෙනෙක් වෙන එක. ඒක තමයි දැනට මම සාමාන්‍යයෙන් කරන්න හිතන් ඉන්නේ. ක්‍රීඩාව පැත්තෙන් බැඩ්මින්ටන් වලින් ලෝකයේ ඉහළම තැනකට ශ්‍රී ලංකාවේ ආනන්ද විද්‍යාලයේ නම ඒ නම් දෙකම විදුහලේ නම ඒ ඔක්කොම ඉදිරියට අරන් යන තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මල්ලි බලාපොරොත්තු වෙනා වගේම ආනන්දේ නමත් ලංකාවේ නමත් කවදාහරි ජාත්‍යන්තරයට රැගෙන යන්න ඔයාට හැකි වෙන්න කියලා නැවතවරක් අපි ප්‍රාර්ථනා කරමින් වැඩසටහන අවසන් කරන්න කලින් මම කැමති ඔයාගෙන් දැනගන්න ඔයා පාසල් ක්‍රීඩකෙක් විදිහට මේ ආපු ගමනේ ඔයාට මේ තැනට එන්න සහයෝගය ලබා දුන්න පිරිසට මොනවද කියන්න තියෙන්නේ? එතන අය පොඩි කාලේ ඉඳන් මට උදව් කරපු පාසලේ බැඩ්මින්ටන් පුහුණුකරු චමීර කුමාරපේරුම සමිලස ඊට පස්සේ පාසලේ බැඩ්මින්ටන් බාරව ඉන්න ගුරුතුමියලා රසික මැඩම් හසිත මැඩම් මේ ඔක්කොමයි මගෙන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන උපුල් බණ්ඩාර සර්වයි පවුලේ කට්ටිය අම්මා තාත්තා අයියා ඒ ඔක්කොගෙම උදව්ව ඇතුව තමයි මම මෙතනට ආවේ. ඒගොල්ලොන්ගේ උදව්ව අනාගතයටත් බලාපොරොත්තු වෙමින් ලෝකේ බබලන් තමයි මගේ බලාපොරොත්තු. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන් පාසලේ ප්‍රධාන සංගමයක් වෙන බ්‍රෝඩ්කාස්ටිං යුනිට් එකට මගේ ස්තුතිය පුද කරනවා. බෙහෙවින්ම ස්තුතියි මල්ලී අද වැඩසටහනත් එක්ක එකතු වුණාට. අද මේ කතාබහ අපි වෙන් කරේ ආනන්දේ නම බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට රැගෙන ගියපු සෙනුත් සෙත්මිත පෙරේරා මල්ලී වෙනුවෙන්. ඉතින් අපි සූදානම් නැවතත් මෙවැනිම සුවිශේෂී ආනන්දේක එක්ක නැවතත් මෙවැනිම කතාබහකින් එක් වෙන්න එතෙක් සමුගන්නවා ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකයේ සිට ඔබ සැමට අනන්ත මාතාවගේ සරණයි.